ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේ ප්‍රශ්නය යොමු වෙනකොට මටත් කල්පනා වුණා මොකද මම මේ වැඩසටහනට එනකොට අපේ ඉතවත් මහත්මයේ ස්ථානට ආපු මහත්මයෙක් කිව්වා ඔබතුමා අපේක හොඳයි ඔබතුමා සංගවේදී කියන පාප කර්මෙන් මේ ඔබතුමා මේ ඈත් වුණා ඒකන සතුරු වෙන්න ඕන කියලා කෙනෙක් කිව්වා මට ඒක ටිකක් සැක සංකාත ඇති වුණා මොකද්ද මේ මට මෙහෙම කිව්වේ කියලාත් මට හිතුණා දැන් ප්‍රශ්නයකුත් ඇවිල්ලා තියෙනවා මොකද්ද සංගවේදී කියලා කියන්නේ දැන් මං හිතන්නේ මේක අද අපි බොහෝම වැදගත් ප්‍රශ්නයක් මේක ත්‍රිපිටකාගත සූත්‍ර ධර්මවල ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙන ධර්මයක් මේක මම සූත්‍ර ධර්මයක් කියන්නම් අංගුත්තර නිකායේ දශක නිපාතේ ඒ කියන්නේ 6 වෙනි පොතේ පැහැදිලිව තියෙනවා සංඝ වේද සූත්‍ර පහකුත් ද්විතීය පඨම ආනන්ද සූත්‍රය කියලා සූත්‍රයකුත් ඒ නිසා සංඝ වේදේ කියන්නේ සංඝෝ භින්න සංඝෝ වේද සංඝ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි මේක හොඳට තේරුම් ගන්න ඕන සංසාර සම්බන්ධය ගහලා බිඳලා ඉවත් කර පුද්ගලයෙක් සංඝෝ සංඝං සංඝ භික්ඛු කියන්නේ බව කය කරන්නට රාග බව ද්වේෂ බව මෝහ බව කපා දමන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයෙක් ඒ නිසා භික්ඛු සංඝස්ස දේම කියනවා එනිසා සංඝ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි ආර්ය තත්තු උතුමේ ඒ ආර්ය තත්වයටපත් වෙන්නට උපකාර වන ධර්මය අර සංඝ කියන තත්වයට සංසාර සම්බන්ධය ගහලා කපලා ඉවත් කරන යම් කිසි කෙනෙක් මේ සංඝ බේද සූත්‍රයේ පේලි ගානක් තියෙන සූත්‍රයක් ඕනම කෙනෙකුට අංගුත්තර නිකායේ දශක නිපාතේ කියවල බලන්න පුළුවන් සංඝ බේද සූත්‍ර තුනකුත් ඊට පස්සේ පඨම ආනන්ද සූත්‍රය කියලා දැන් මේ සංඝ බේද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ නොයෙකුත් ස්වාමීන් වහන්සේලාට දේශනා කරාට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට ආරංචියක් ආව බුදුහාමුදුරුවෝ මෙහෙම ආනන්තරිය පාප කර්මයක් වූ සංඝ බේදේ පිළිබඳව විග්‍රහයක් කරනවා ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ විශේෂයෙන්ම ගිහිල්ලා ඇව්වා භාග්‍යවතුන් වහන්සේ සංඝ බේදේතු සම්බේදෝ කතමා සංඝ බේදෝ සංඝෝ භින්න කියලා ඒ අනුව බුදුහාමුදුරුවෝ නැවත ඔය පඨම ආනන්ද සූත්‍රය මේ අංගුත්තර නිකායේ තියෙනවා ඒ අනුව සංඝ වේදේ කියන්නේ ධම්මෝ අධම්මෝති දීපෙන්ති අධම්මෝ ධම්මෝති දීපෙන්ති ඒ වගේම විනයෝ අවිනයෝති දීපෙන්ති අවිනයෝ විනයෝති දීපෙන්ති බුද්ධ භාෂිතං ලපිතං තථාගතේන අභිසම්බුද්ධා අභාසිතං අලපිතං දීපෙන්ති ඒ වගේම අලපිතං අභාසිතං බුද්ධ භාෂිතං ලපිතං අලපිතං දීපෙන්ති ඒ වගේම ආචින්න දේශනා අනාචින්නෝ දීපෙන්ති අනාචින්න දේශනා ආචින්නෝ දීපෙන්ති ඒ වගේම පඤ්ඤත්ති බුද්ධ පඤ්ඤත්ති අපඤ්ඤත්ති දේශෙන්ති අපඤ්ඤත්ති පඤ්ඤත්ති දේශෙන්ති මේ අනුව පින්වතුනි යම් කිසි දේශකයන් වහන්සේ කෙනෙක් යම් කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් විතරක් නෙමේ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ පුද්ගලයෙක් හෝ මේ ධර්මය අධර්මය කරනවා නම් අධර්මය ධර්මය කරනවා නම් විශේෂයෙන්ම ආචින්න දේශනා අනාචින්න දේශනා කරනවා මේ ආචින්න අනාචින්න දේශනා හොඳට තේරුම් ගන්න ඕන ආනන්තරිය පාප කර්මයක් අපි විශේෂයෙන්ම සම්නිවේදන මාර්ග වලින් අද ධර්ම දේශනා කරන සියලුම දේශකයන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලිව පිරිසිදුව දේශනා කරනවා ඉල්ලා සිටිනවා කාරුණිකව මේ සංඝ වේදය කියන ආනන්තරිය පාපය කරගන්න එපා මේ ආචින්න දේශනාව අනාචින්න දේශනාවක් කිරීම යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ දේශකයන් වහන්සේ කෙනෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මේ බුද්ධ භාෂිතය වූ අර නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත වැරදි විදියට අර නියත අනියත දුක සැප ආත්ම අනාත්ම කියලා කිව්වොත් දේශනා කළොත් සංඝ වේදයක්
ආනන්තරිය පාප කර්මයක් වෙනවා කියන එක ඒ වගේම මජ්ක්‍ධිමා පටිපදා කියන එක මිඩල් පාත් මැද පිළිවෙත මැදුම් පිළිවෙත කිව්වොත් බුද්ධ දේශනාව විකෘති වෙනවා කියන එක භව කියන වචනේ අර නතේ භවං අට්ඨමන්නාදි කියන එක ජාති අටයි අටවෙනි ජාතියක් නැහැ කිව්වොත් මේ වගේ එකක් දෙකක් නෙමේ පින්වතුනි අද මේ බොහෝ ධර්ම දේශකයන් මහන්සියලා මේ කියන සංඝ බේදය කරගන්නවා මේ අයව අපි අනුකම්පාවෙන් ඒකෙන් උදවා ගන්න ඕන මේ අපි මේ යම් යම් අය මේ දේශනා කරාට මේ ධර්මය අධර්මය වෙනවා නම් සංඝ බේදයක් එතන ඇති වෙනවා ආනන්තරිය පාප කර්මයක් සිද්ධ වෙනවා ඒක තමන් යම් කිසි ආකාරයකට අනුමාන ඥානෙන් මේ ධර්මයේ දේශනා කරන්න හොඳ නැහැ ඒ නිසා මේක පැහැදිලිව පිරිසිදුව දේශනා කරන්න ඕන තමන් අනුමාන ඥානෙන් නෙමේ ප්‍රත්‍යක්ෂ ඥානෙන් දැකගත් දෙයක් පමණක් බව මං කාරුණිකව මේ හෙළබිමේ මෙච්චර බණ කියන රටක් ලෝකේ නැ බණ අහන රටකුත් නැ හැබැයි නිවන් දැකපු කෙනෙකුත් නැ හේතුව මොකද මේ ධර්මය අධර්මය කරන නිසා විශේෂයෙන්ම මේ ආචින්න දේශනා අනාචින්න දේශනා හැටියට විනය අවිනය හැටියට දේශනා කරන නිසා කියා දෙන දීපෙන්ති කියන වචනයක් තියෙනවා මේ සංඝ බේද සූත්‍රවල එකොළොස් දොළොස් ආකාරයකට දීපෙන්ති විග්‍රහ කළා. ඉතින් ඒක නිසා දීපෙන්ති කියන්නේ යම් කිසි කෙනෙකුට ඇත්ත විදිහට බොරුවක් හේතු ගන්නවා. බොරුවක් ඇත්ත විදිහට හේතු ගන්නවොත් මේක හරියටම හරියට අර පණ පිහිටවල කියනවා කියන එකයි දීපෙන්ති. ඒ නිසා ওই බොහෝ දේශකයන් වහන්සේලා අද මේ සංඝ බේද සූත්‍රයේ විග්‍රහ කරපු මේ බේදයට මේ ආනන්තරී පාප කර්මයට අහගෙන අහුවෙලා තියෙන බව පැහැදිලිව පිරිසිදුව කාගේ යහපත සඳහා විශේෂයෙන්ම මේ අපේ ස්වාමීන් වහන්සේලාගේ යහපත සඳහා අපි පැහැදිලිව මේ අවස්ථාවේ පෙන්වා දෙන්න ඕන මේක දැන දැනත් ලෝකයාට දේශනා කළේ නැත්නම් පෙන්වුවේ නැත්නම් අපේ යම් යම් අය මහාන විලා තියෙන අපාය යන නෙමේ ආනන්තරී පාප කර්මයක් කරගන්න නෙමේ නිවන් දකින්න ඒ නිසා පින්වතුනි මේ ධර්මය මේ බුද්ධ දේශනාව මේ නිවන් දකින ධර්මය පැවැත්ම පවත්වාගෙන යෑම සඳහා කළොත් එතන ඔය කියන ධර්මය අධර්මය වෙනවා ඒ නිසා ඒක තේරුම් ගන්න ඕන දැන් එහෙමනම් මං හිතන්නේ වෙලාව හරි තව තියෙනවද සාලිම